ගිය මාසේ විසි ගණන් වල රජේ වෛද්‍ය නිලධාරීන් සංගමය වැඩවර්්‍යනය කර දවස් පහක් අද වෙනකොට පරිපුූරක වෛද්‍ය කියන කොට්ටර්ක් ස්ටයික් කරද. මේ මාසෙත් තුන්ගනි බදාධාවක බේත් ගන්න එනවනම් ඒ රෝග්ගි නන්නත්තාරයි ඒ රෝගින්ට හැරිලා යන්න සිද්ධ වෙනවා මේ වැඩවජන. විට වැඩවර්ජනයක් වෛද්‍යවරුන්ගේ විටක වැඩවර්ජනයක් පරිපූරක වෛද්‍යවෘතිකයන්ගෙන්. විටක හෙදනි ලධාරන්ගෙන් විටක තවත් කට්්‍යශයකින්. මේක මහා අමුතුම තත්ත්වයක්. මේ රටේ මිනිස්සූ මංහිතන බිලියන තුන්සීයක් සෞඛ්‍ය පවත්වාගෙන යම සඳහා බදු ගෙවනවා.ඒවගේ මේ රටේ මිනිස්සූ මේ සෞඛ්‍ය සේවකයන්ට පඩි නඩි ගෙවන්න විශාල වශයෙන් ඇපකැපවෙන. ඒ කනගාටු ඉගන්න මේ වෘතිීය සමිති තවදුරටත් ඒ තවදුරටත් අස සාර්ථක නොවන ෘතිය සමති බවට පත් වෙලා තියනවා. ඔවුන්ට සාකච්ඡා මාර්කයෙන් ප්‍රශ්න විසඳ ගැනීමේ හැකියාව නැති වෙලා තියෙනවා. ඒ ඒකට හේතුව තමයි ඔවුන් දේශපාලනයේ නිරතවීම. මේකට හොඳම උදාරණයක් තමයි රජේ වද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි මේවට හැම විටම පූර්වාදර්ශවයක් ලබාදයන්නේ. රජේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යහපාලන අණ්ඩු සමයේදී පුදුමාකාර විදියට හැම මාසෙම් මාසටම ස්ට්‍රයික්. සයික් ර්ජන එල්ල කරා. ඔවුන් ගිහිල්ලා ඒ වෙලාවෙේ විපක්ෂය හිට වර්තමාන රජීප් උදවියට කියා සිටිය අපි කරවා කරලා ජෛග්‍රහණය කරලා දෙන්නම් මේ ආණ්ඩුව නැවත බලයට ඒහින්දා අපිට ජාතික ලයිස්ෙන් මන්ත්‍රීදූරකිීහිපයක් ලබා දෙන්නය. එහි නායකයන්ට සෞඛ්‍ය අමාත්‍ය දූර්ය පවා ලබා ගැනීමේ සිහිනයක් තිබ්බා. ඒ තිබ්බ සිහිනියත් එක්ක, සමයි මේ ෘ්‍යය සමති කරණය ඒ ගොලක් කරේ. අද වෙනකොට ඒ උදවයට පැහැදිලිව හා හැකියාවක් ලැබෙලා නැහැ. මේ වර්තමානයේ වෛද්‍යවරුන්ගේ ඉල්ලිීම්වලට විසඳුම් සඳහා යම්කිසි කතිකාවක්වත් ඇති කරන්න. එතකොට එහෙම තත්වඇත්තේ දී අද වෛද්‍ය පරිපූර්ක කියන අය, වෛද පරිපූර්ක ශේස්ත්‍රයේ නියෝජනය කරන වෘතිය සමතියන් අද උත්සා කරනවා වැඩවර්ජන කරන්න. ගිය මාසෙත් කරා ඉට එපිට මාසෙත් කරා මේ වර්ජන රැල්ලක් ඇ ඇඩි වර්ජන රැලි ඇතිකිරීමේ උත්සායත් තියෙනවා.